ඉතාම නුදුරු අනාගතයේ ලෝකයේ ඇතිවිය හැකි භයානක යුද්ධයක් පිළිබඳව සමාජ විශ්ලේෂකයින් අනතුරුවංග වනවා. ඒ තමයි ඉන්දු පාකිස්තාන යුද්ධය. ඉන්දියාව සහ පාකිස්තානය අතර නියෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් එය සතියක් වැනි කාලයක් පවතින ඇති බවත්, එමගින් මිලියන 50ත් මිලියන 125 අතර ප්‍රමාණයක් මිය යනු ඇති බවත් කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. එම ප්‍රමාණය වසර 6ක් පුරා ඇදී ගිය දෙවන ලෝක යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි අගයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය සතුව නියෂ්ටිකවි 150ක් පමණ පවතිනවා. 2025 වසර වන විට මෙම රටවල් දෙක සතු නියෂ්ටික අවි ප්‍රමාණය 200 ඉක්මවීමට බොහෝ විට ඉඩ තියෙනවා. කාලයක් පුරා පවතින ඉන්දු පාකිස්තාන ගැටුම අනාගතයේදී වඩා උග්‍ර විය හැකි බව සමාජ විශ්ලේෂකයින් පවසනවා. එම ගැටුමේ උච්චතම අවස්ථාව දෙරට අතර නියෂ්ටික යුද්ධයක් ඇතිවීමයි. එයින් මිය යන මිලියන ගණනක් වන ජනතාවට අමතරව පෘථිවියේ ඉතා අධික ශීත යුගයක් කරා ගමන් කරනු ඇති බව විද්‍යාඥයින් සඳහන් කරනවා. මෙම ශීත යුගය අදින් වසර 11,000කට පමණ එපිට පැවති ශීතකාලයේ පැවති තත්ත්වයට වඩා අධික ශීතලකින් යුක්ත වෙනවා. එය මෙතෙක් මානව ඉතිහාසයේ කිසිදු අවධියක සිදු නොවූ ඉතා බිහිසුණු යුද්ධයක් වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. ඉන්දියාව සහ පාකිස්තානය සතුව මෙවැනි විශාල නියෂ්ටික අවිතෝගයක් පැවතීම සමස්ත ලෝකයේම ඉරණම තීරණය විය හැකි ගැටුමක් වනු ඇති බව මහාචාර්ය ටූන් පවසනවා. විශේෂයෙන්ම මෙම රටවල් දෙක අතර පවතින නියෂ්ටික තරඟය සමස්ත පෘථිවියේ පැවැත්මට තීරණාත්මක අයුරින් බලපාන්න පුළුවන්. දෙවන ලෝක යුද සමයේ එක්සත් ජනපදය විසින් හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ල කළ නියෂ්ටික අවිප්‍රහාරය පාදක කරගනිමින් ඉන්දියා පාකිස්තාන අර්බුදය හමුවේ මුළුමහත් ලෝකයටම ඇති තර්ජනය පිළිබඳව ගණිතමය වශයෙන් වන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට මෙම විද්‍යාඥ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. මෙම විශ්ලේෂණයට අනුව මේ මහා විනාශය අදියර කීපයකින් සිදු වෙන්න පුළුවන්. ඉන්දියා පාකිස්තාන යුද්ධය ආරම්භ වී පළමු සතිය තුළ දෙරට විසින්ම එක් නගර ඉලක්ක කරගනිමින් නියෂ්ටික අවිප්‍රහාර 250ක පමණ ප්‍රමාණයක් එකිනෙකා වෙත එල්ල කරනු ඇති. කොපමණ නියෂ්ටික සහ වෙනත් අවියායුධ අත්හදා බැලීම් සිදු කළත් ඒවා ඇත්තටම මොනතරම් භයානකද යන්න නිශ්චිතව පැවසීමට හැකි වෙන්නේ යුද්ධයකදී පමණයි. මන්ද ඕනෑම අවියක සැබෑ තත්ත්වය පිළිබඳව නිසි තක්සේරුවක් ලැබෙන්නේ යුද්ධයකදී පමණක් වීම හින්දා. ඇතැම් විට ඒවා නිපදවන විට ගණන් බලන විනාශයට වඩා අති දැවැන්ත විනාශයක් සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නිසි පාලනයකින් තොරව පරමාණුක නියෂ්ටියක් පුපුරා හැරියහොත් එමගින් හටගන්නා අතිවිශාල ශක්තියෙන් අවට ඇති සියලු පදාර්ථවල නියෂ්ටි පුපුරා යාමේ හැකියාවක් පවතිනවා. එමගින් නිමේෂයක් තුළ සමස්ත පෘථිවිය පමණක් නොව ඉන් ඔබ්බට ඇති වස්තුන් පවා විනාශ වී යාමේ හැකියාව පවතිනවා. හිරෝෂිමාවට බෝම්බ හෙලීමෙන් පසුව බෝම්බය පතිත වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරකට පැවති සියලු දෑ කුඩා ගල් කැබලි බවට පත් වෙලා තියෙනවා. එමෙන්ම කිලෝමීටරයක් පමණ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගිනිදළු වලින් වැසී පරිසරයේ වූ සියල්ල දවා විනාශයට පත් වුණා. මේ අනුව සමස්ත ලෝකයේම වුවද එක් මොහොතකදී සම්පූර්ණයෙන්ම දවා විනාශ වී යාමට නියෂ්ටික අවිවලින් සන්නද්ධ වූ රටවල් දෙකක් අතර ඇතිවන යුද්ධයක් හේතු වෙන්න පුළුවන්. ඉන්දියා පාකිස්තාන යුද්ධයකදී කිලෝග්‍රෑම් බිලියන 40ක පමණ බරකින් යුත් කළු දුමාරයක් වායුගෝලයේ වෙත එක් මොහොතකදී මුදාහැරු නැති බව මෙම විද්‍යාඥයන් පිරිස ගණන් බලලා තියෙනවා. මෙම දැවැන්ත කළු දුමාරයෙන් වායුගෝලයේ වැසී ගිය පසු පෘථිවිය මත සූර්යාලෝකයේ පතිත වීම වළකිනවා. ඉන්පසු පෘථිවියේ සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක -15 -12 අතර අගයකට අඩු වෙනවා. මේ හේතුවෙන් ලෝ පුරා ඇති ආහාර ප්‍රමාණය ඉතාම කෙටි කාලෙකින් අවසන් වනු ඇති. එමෙන්ම පෘථිවිය මත ඇති හරිත ශාක ක්‍රමයෙන් මිය යන්නට පටන් ගන්නවා. සාගරයේ ඇති ඇල්ගී ශාකද ඉතා ඉක්මනින් අවසන් වෙනවා.